අත ම ඔයාලට රසම රස කිරිරොටි හදාගන්න රැසිපේකක් තමයි අරගෙනාවේ. ඉති මේක ගොඩාක්ම රස්සයි ලොක පොඩි කවුරතාස කැන රසයක් තමයි තියෙන්නේ. ඒනං අපි බලමු කොහොමද මේ රසම රස කිරිරොටි හදාගනි කියලා. වඩියෝ එකට යන්න කලීින් මගේ චැනල්ල එකත් සබස්ක්‍රප් කල්ලා දිකටම රදීයනිකෙන ගොඩක් ආදරයෙන් ඉලනවා. මං මෙතන පාම්පිටිකප් දෙකහ මාරක් අරගෙන තියෙනවා? ඊට පස්සේ තවාපිට මේකට ඕන වෙන ඔලිව තෙල්ටික කොලවෙ ෙල්නැතනං අඩපුලා බට ටික් ැත්තන ආගරන්ටික් ගන්න ඊළංගට බේකින් පෞඩටිකක් ඕන වෙනවා ෆ්‍රශ්මිල්ක් එකක් ඕන වෙනවා මේක කිසිම ෆලේකක් නැති නොමල් ප්‍රශ්මිල්ි එකක් තමයි අපිගන්න ඕන න්න මේ කප්පකෙන් තමයිමං අත මේදේවල් මැනගෙන තියෙන්නේ. මොලිම්ම මම බෝල් එකට පාම්පිටිටිකදාලා ඊළංඟට ඒකට ලුණු තේහැද එකක් එකතු කරා. ඊළංගට ඒකටම බේකින් පෞඩ වලින් ොරාපු ේහැද එකක් එකතු කරගන්න ඉතින් මේට බේකින් සෝඩ එකතු කරන්න එපා බේකින් පව්ඩ තමයි අප එකතු කරගන්න ඕන ඊලංට අපි මේකට ඔලිුතෙල් වලින් මේ සැහැඳ එකක් එකතු කර ගනිමු ඔයා ඔලිවුතෙල් නැතුව මාගරින් හරි බටය හරි එකතු කරන්නව නම් පොඩ දියකරලිවරවෙලා එකතු කරගන්න. දැන්න අපි මේකට ප්‍රශ්මිල්ක් වලින් ටිකටික එකතු කර කර මේ විදියට හොඳයට ඩෝයකානා ගනිමු ඉතින් මෙන්න මේ විදියට හොඳයට මේක අනාගන්න ඕන එක පාට ප්‍රශ්මිල්ක එකතු කරන්නපා පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා බලන්න මේ විතියට අත්තේ ඇලෙනෙ නැති පදමෙනකක්ං අපිමි ඩෝය එකක හොඳයට නීටි කරගන්න ඕන. මෙන් පිටිඩෝඒක අතේ අලෙන් නැති පතමට ආවට පස්සෙ ප්‍රශ්මික එකතු කරනක නවත්තලා ඊළංඟට තාවිනාටි දෙක් විතරතින් හොඳට නීටි කරගන්න මේක පොඩක් ඇැලෙන ගතිය අත්තන වනං ඔයායට පුලන්තා පාම්පිටි චොට්ටා එකතු කරලා හොඳයට මේක අතේ ඇලෙන් නැති පදමට හදාගන්න. ැන ළඟට මම පිටි ෝයකේ වගේ ම භාචනය හොඳට ඔල්ලෙවු තෙල්ටික් කාලා මේක පියනකින්වා හල විනාඩි දහයක් පැත්තකින් කියයල තියෙනවා. මේ තනි විනාඩි යකට විතර පස්සේ දැන්ම එක තුනය කරගන්න ලෑල්ලට පාම්පිටිටික් එකතු කරගන්නවා. අනිවාරම පාපිට්ටිකක් එකතු කරන්න එතකොට මේ ඩෝයකත්තයලෙන්නේෙ නැහැ දැන්මන් තාව විනාඩි දෙකක් විතර මේ විදියට පිටිමෝලියෝ හොඳට නීට් කරගන්නවා. ැන් ඔයට පුලුවන් මේ කෑලිවල්ට වෙන්කරගන්න ඉතින් මම රොටි හතන්නේ සාමානයෙන් රොටි දහයක් වගේ පොඩි රොටි පිටිසියක වගේ ප්‍රමාණයක ඔයට මේක අටකට හරි දහයකට හරි අපාගන්න පුළුවන් දැන් අපි මේයි එකක හරගෙන මේ විතියට රෞුං කරගනිමු. ඉතින් හඳට අදෙකිත් ඔයා ඔලෙව තෙල්ටිකක් හලතියාගන්න ඉල්ලංට මේක බෝල්ල හෙක තියන්න අපි මුලිම ඔක්කෝම මේ විදියට ගුලිටික හදාගෙනමු. කියන්න ඕනොමි රොටියක හරිම රස්සයි පොඩි අයට හදල තුන්න ගොඩාකස්සාාවෙන් කාවිම එක හරිම කිරිරසයි මේ රොටික කන්න වෙන මුකුත්ම නැතිවනත් කොඩා ක්‍රසට කන්න පුළුවන්. කොම ගොලිටික හදලේ ඔන්නාට පසමංආප හෝ ෑල්ලට පාපිටි ටිකක් ඉහැලා ඉළඟට එක ගොලියයක් තියල මේවාගේ රෝල් කරගන්නවා. ඉතින් ඔයාට මේ විදිර හොඳට මේක තුනීකරගන්න පුලුවන් සාමනෙන් පිරිසියක වගේ ප්‍රමාණයට තුනීකරගත්තම ඇති. ඊළඟට මේ වගේ තුනේ කරල්ල ඔක්කෝම රොටිටි පැත්තින්තියාගන්න. ඔයාට මේක පාම්පිටිවලින් විතරක් නෙමෙයි අට පිටිවලින් උනත් හදාගන්න පුළොන්, ඉතිං හරිම ලේසියෙන් හදාගන්න පුලං උදෑසන වගේම රාත්‍රියආහාරයටත් තින් බලක ලාංච පෞක්ෂකට වනත් මේ එක හරිම ලේසියෙන් හදාගන්න පුළුවොන්. ඊලංකට මේ වගේ හදාගනිපු රොටියක් මම යන්තමට රත්වෙන තිපු ප්‍රයිපෑන්න්නකට දාගත්තා. නන්ස්ටෙක් ්‍රයිපෑන්් එකක් පාවිච්චි කන්නවනම් මේකට තෙල් හෝ බටර් ගන්න වශ්‍යන හැ ඔය ගවතියෙන නෝමල් පෑණ එකක් නං ඔයානිවාරෙන්ම තෙල් හෝ බටටිකක් ගාල තමයි රොටියක දාගන්න ඕන. මේ විතියට මදකින්දරේ තියත්තිී රොටියකේ එක පැත්තක් මේවගේ ලාවට රන්වන් පාට වේගෙනෙනවා එතකොට අනෙක් පැත්ත හරවගන්න මේ විතියටම දෙ පැත්තම හඳර රන්වන් පාට වනාට පස්සෙ ලිපෙන් බාගන්න ඇ නොක්කෝම රටි මේ විතියට හතල පැත්තිකින් තියයාගන්නේී තිමෙක උනුවෙන්ම කත්ති තමයි ගොඩක්ම රස. මේ රොටියක මැතිට ෆිලිින් එකක් තියලා මෙගරෝල් කල ශවර්ම එකක් වොගේ හතලෝ යට පපාලකි අංචපොක්සකට දාන්නත් පුළුවන්. හරිම රස්සාහ ඉතින් අනිවාරෙන්ම හතළ බල්ල රස කොහොමද කියල පහලින් කමෙන්ට් එකක් දාන්න මගේ වඩිය එක බැලට ගොඩක් ස්තූතියි. ආයිත් අවසක රසම රස ලේසිරැසිපියක් කරං ඉක්මනින් මෙෙන්න්නම්. හැමෝටම තෙරුවන් සරණයි.